හි පස්සි එන්නදරුමය ද සමන්තා චක්කවාලේ සුවත්්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මන් මනීරාජස සුනන්තුසගග මොක්කදන් ධම්ම සවනකාලෝ අයංබදන්තා ධම්ම සවන කාලෝ අයංබදන්තා ධම්මසවන කාලෝ අයංබදන්තා නමුතස්සේ භගෙවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමුටස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස නමුටස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස ස්‍රද්ධහා බුද්ධි සම්පන්න කාරුණික පින් නොත් හැම කෙනෙක්ම. මෙ හිමිදිරි උදෑසන සූදානම් වෙලා සිටින්නේ සැදී පැහැදිී සිටින්නේ. එහි පස්සකෝ සදහම් වැඩසටහන සමග ඒ ආත්මික වෙලා සිටින්නේ, ලෝතුරා බුදමාමයණන් වහන්සේ විසින් දේශනා කොට වදාල, ස්වාසූ දහසක් වූ සද්ධර්මයෙන් බොහොම ටිකක් ස්වල්පයක් ශ්‍රවණය කරන්නට. පින්වතුනි අපි අනාධිමත් කාලයක් තිස්සේ මේ පිින්වත් පිරිසට බොහොම ආදරයෙන් බොහොම සෙනෙහසින් වගේම බොහොම කරුණාවකින් යුක්තව ළඟට ආණඩගහල බිමවාඩිකරවල, සද්හාබුද්ධි සම්පන්න පිින්වතුනී කාරුණික පින්වතුි කියලා ආමන්ත්‍රණය කරලා, බොහොම කරුණාවෙන් අපි කියනවා. මෙන්න මේ දේවල් කරන්න එපා. මේ විදිහට ජීවත්වෙන්න එපා. මෙන්න මේ වගේ නොගැලපෙන කටයුතු ජීවිතයට ලංකරගන්න එපා, එක බණට පටහැනී අපි මෙන්න මේ ආකාරයට ජීවත්වමු බුදුරජාණන් වහන්සේ පුද්ගලයකුට ජීවත්න්න පෙන්නව ලතියෙන මෙන්න මේ විදිහට කියලා අපි බොහොම කරුණාවෙන් දයාවෙන් විශේෂෙන්ම සෙනෙහසකින් යුක්තව අපේ දායකෝනෙ මේ කියලා අපි ඔබට බණට කියනවා. අපි මේ විදිහට බණට කියනකොට මේ පෙන්වතුන් සමහර වෙලාමට ඊට ප්‍රතිචාර දැක්වූේ මුදුරුවන්ට ඕ වැඩක් නැහැනි කියලා. අපි බන්නට කියලා කියල මේ පින්වතුන් අහන්නේ නැති වෙනකොට ඊළඟට අපිට කියන කෙනෙක් ඉන්නවා. ඒ තමයි ස්වබාදහම. ස්වබාදහමෙන් කියන්නේ පින්වතුනි කාරුණික පින්වතුනි සද්ධහා බුද්ධි සම්පන්න පංවතුනි ඔවිදිහට ආදරෙන් ආමන්ත්‍රණය කරලා නන් නෙමෙයි. ස්වබාදහමෙන් අපිට යමක් කියෙ බොහොම දරුණු විදිහට ගේ තමයි ස්වබාදහමෙන් අපිට යමක් කියනකොට හරි මනුස්්‍යයා වැරදි මනුස්්‍යය තෝරතෝර ඉන්න නැහැ. එවගේම කරන මනුස්්‍යයා නොකරන මනුස්්‍යයා තෝරතෝර ඉන්නෙත් නැහැ. හොඳ මනුස්්‍යයා නොහොද මනුස්සය සහ කියනදේ අහන මනුස්්‍යය අහන් නැති මනුස්ස්‍යයා තෝරතෝර ඉන්න නැහැ පොදු එ අපිට කියනෝ එක පාරට මා අපිට කියනවා කොට අපිට අහන්න සිද්ධ වෙනෝ. පිංවතුනි අපි බණට ඔබට මොනවද කිව්ේ. අපි කිව්වා මෙන්න මේ දේවල් කරන්න එපා කියලා. මොනවද එපා කියල කිවයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා පිංවතුනි අපිට යන්න පාරවල් දෙකක්. එක පාරක, පැවිදි අපි ගමන් කරනවා ඒ පාරට සමාන්තරවම ඒ ලඟිම්ම ඒ වගේම පාරක් තියනවා පොඩ්ඩක් වෙනස්ෙන්න්න පුළුවන් හැඩහුරුකම ඒ වනට මේ පාරවල් දෙකම තියන එකළඟ එකම දිශාවකට මේ පාරවල් දෙකම යොගවෙ ලා තියෙන්නේ මේ පාරවල් දෙකේම ගමනාන්තයකක් පැවිදි අපිට නියමිත මාර්ගයේ පැවිද දෙෙක් ගමන් කරන්නේ හන්සේකුගේ ගමන් විලාසයෙන්. හන්සය වැඩිය කෑ ගහන්නේ නෑ. එවගේම හන්සයක් පාරිශුද්දයි. එවගේම හන්සයක්ගේ විශේෂ හැකියාව තමයි දියෙන් කිරිවෙන් කරගන්න එක එක. එවගේම හන්සයා තමන්ගේ අරමුණ කරා ඉලක්කය කරා වෙන අරමුණුවල වෙන ඉලක්කයන් වොල ඇලෙන්නේෙ නැතුව ගැටෙන්නේ නැතුව වේගයෙන් තමන්ගේ අරමුණ කරා ගමන් කරනු දැම් භික්ෂුවක් තමන්ට නියමිත මාර්ගේ හන්සේකුගේ ගමන් ලතාවෙන් ගමන් රටාවෙන් ගමන් කරන කොට ගමනාන්තයේ දක්වා මොකදද ගමනාන්තය නිවන ඊට සමාන්තරව තියෙන පාරේ අපේ මේ ගිහි පිින්වතුන් එනවා මොනරෙකුගේ ගමන් විලාසෙන්. පින්වතුනි අමනාපවෙන්න කාරියක් නෑ බුදුරජාණන් වහන්සේ තමයි මේ දේ දේශනා කළේ. මොනරෙකුගේ ගමන් නිලාසෙන්. පාර තියෙන්න එකම ළඟ ඒන අපේ හාමුදුරුවනේ අප හාමුදුරුවනේ අපේ පන්සල අපි බෞද්ධ කියෙ ඔබ ලඟි මෙන්නේෙ. උප ආසතීති උපාසක. භික්ෂුව ලඟින්ම යන්නේ කවුද උපාසකය. ඉතිං ඔබ අපි ලඟිම්ම එනවා. හැබැ එන්නේ වෙන පාරක. ඒ පාරය ඔබ ගමන් කරන්නේ කවුරු හැටියටද. මොනරෙකුගේ ගමන් නිලාසේ. මොනරගේ ස්වභය මොනර ස්වභාවයෙන්ම අඩම්බරයි. නිර්වා්චිකව අපි ඇඳුම් පැළඳම්වලින්. බොන කෑමබීමවලින් ගමම් බිමං වලින් සමහර විට කතා කරන වචනවලින් මොකදද මේ ප්‍රකාශ කරන්නේ. ආඩම්බරයේ ප්‍රකාශ කරනවා. කොන්්ඩ කට්ටේ ඉඳල සෙර්පු දෙකට යනකං ගලපලා දෙන්නේ. අප යම්කිසි ආඩම්බරයක් ප්‍රකාශ කරනු. පංහතුනි මේ දේ ලෝකයේ පැවැත්මට ඕන. බුදුරජාණන් වහන්සේ ලෝකයේ නැවැත්මට බණකි වුවට පැවැත්මට අභියෝග කළේ නේ. ශේක්ෂපිය කියන දර්ශනිකය කියනො කවිය නාට්‍යවේදයා ලෝකය රඟ මඩලකි එහි ජීවත්වෙන අපි නලූ එමු කියලා. ලෝකය රංග මණ්ඩලයක් නම් එක ජීවත්වෙන් අපි ඔක්කම නලූ. හැබැයි ශේක්ෂපිය මේ කතාව කියන්න කලින් අපේ වීදාගම හාමුදුරුම එක බොහම ලස්සනට කියනවා. කාලා රසමුසු භෝජන කර පෙම් මිනිස්සු රසකරකර කන්නේ පැවැත්මට එකමදේ එකම විදිහට තුන්වේලම ජීවිත කාලෙම කන්න තිබුණුත් මිනිස්සු සියදි විනිසා ගන්නවා. එනිසා අතමයි රසකරකර කන්නේ, ලෝකේ පැවැත්මට මේ දේ ඕනේ. පෙම් කියන වචනය තුළ ලෝකයේ පැවැත්ම එහෙම පිටිම්ම කැටිකලා පෙවවිදාගම හා මුදුරුවෝ. බටහිර කියම නක්ති නොවා ලෝකයේ පැවැත්ම රඳා පවතින්නේ ආදරය සහ විශ්වාන්සේ මත කියලා. දෙක එකක් හරි පළුදු වෙච්ච දසට පැවැත්මක් නැහැට. ඉළඟට ගාලා සුවදැඇති සඳුනුත්මනරම් රූපේ පවත්වා ගැනීම සඳහා සඳුන් කියලා වචනකට කැටිකලාට ඔය ආලේප කරන සියලුම ආලේපන මේ සඳුන් කියන වචනයට අදාලායි. ඉළඟට ලාලා අභරණ නිසි ලෙස සැරසුම්. ොෙක් නොෙක් භරන ප අපට පලඳන්න සිද්ධ වෙනවා මංකේ අපි නිර්වාචිකව ආඩම්බරයේ ප්‍රකාශ කරනවා කියලා. අපි අවස්ථානකූල වජීවත් වෙනමි නිස්සු. ගෙදරට එක විදිහක් හන්දියට තවවිදිහක් නගරයට තවත් විදිහක් එතනනුත් ඇත යනවන තවත් වෙනස්ම විදිහක්. මොකක්ද මේ කිව්වේ. අපේ ආඩම්බරයේ සුම්ම අපි පෙන්වේ. ගියවුරුද්ධ අපි අවුරුදු ගාණකට පස්සේ. හයට වෙසක් සැමරුවනි හරියට වෙසක් සැමරුවා. ඔළු බක්කොනටන් නැතුව දන් සැල්දීලා මිනිස්සුන්ට මේ කණ්ඩ තියෙන මිනිස්සුන්ට කන්න දෙන්නේ නැතුව එවගේම තොරන් ප්‍රදර්ශනය කරමින් කානිවල් එම නැත්තම් මේ උත්සවාකාරයෙන් තොරව. අපි බොහොම සාමකාමී විදිහට හරි ලස්සන්ට වෙසක් සැමරුවා. ගදකම වෙසක් කූඩු අක් කෙල්ල. වෙසක් සැරසිලි කරලා. හැබැයි මේවා සමහරු තමන්ගේ ගෙදර වෙසක් අසිරිය අන්තර්ජාලයට එහෙම මුදා හැරියා. මේ වෙසක්කූඩු අස්සේ හිමීට මොකද කළේ. මල් පෝච්චිටික බල්ලපූස කාරකයේ පැත්තක් අන්තර්ජාලයට එකතු කලාා හිීන්සීරුවේ මේ වෙසක් අස්සේ මොකද කළේ. අපේ ආඩම්බරේ අපි නිර්වාචිකව ප්‍රකාශ කරපු එක එතකොට මොනරෙක් ස්වභාවයෙන්ම ආඩම්බයි ආඩම්බරේ මොන විදිහකින් හරි ප්‍රකාශ කරනවා ඊළඟට මොනලගේ අනෙක් ස්භාවේ තමයි හයිියෙන් කෑගහනෝ ගිහි ජීවිතයක් ගත කරනකොට නොෙ අවස්ථාවන් වල හරියට හයියෙන් කෑ ගහන්න වෙනවා ළඟට මොනරගෙතියෙන විශේෂම දෙයක නෙමේනිි පිංවතුනි මොනරන් නටනෝ. නටන්නේ කොහොමද. හරි ලස්සන නැටුම හැබැයි නැටුමේ උච්චතම අවස්ථාවට එනකුට මොනර කැරකෙනවා අනේ පිටිපස්ස එලිය. අපේ ජීවිතවලත් යම් යම් නැටුන්ටිකක් තියනවා. එකනේ පාලා ගියවැනි බහුරුූ කෝලම් කියල වීධගම හාමුදුරෝ කවි අවස කරන්නේ. පාලා ගියවැනි බහුරූ කෝලම් ශේක්ෂ්පිය කියද්දි ලෝකේ රග මඩලක් එහි ජීවත්වෙන අපි නළෝ කියලා බුදුහාමුදුරුවයිට කලින් බොහමලස්සනට පැහැදිලිියෝ දේශනා කරනවා මිනිස් සුගිහි පිංවතු නටනවා නැටුන් ටිකක් මොනරෙක් වගේ. තේරුමක් මේ. මගුල් ගෙදරත් නැටුව. මළගෙදරත් නටනවා. පින්කං ගෙදරත් නටනවා. උපන්දින උත්සවේයටත් නටනවා. හිරිමල් දියනියගේ. ඒ උත්සවයටත් නටනවා. නටන්නංවාල අපි නටනෝ. මෙන මෙතනයි තියෙන විශේශත්ව. මේ නැටුංවල අපි දන්නව කිසිම තේරුමක් නැහැ පදනමක් නැහැ කියලා. හැබැයි නටනෝ. අපි බණට කියනකොට පින්වතුනි මේ විදිහට නටන් එපාවනුවට වඩා මේ නාඩ ගණටික කියලා අපිට කිව්වා හාමුදුරුවන්ට ඔවා වැඩක් නැහැ කියලා. ඊට පස්සේ ස්වබාදහමෙන් කියනවා. රැල්ලාපු වෙලාවේ මගුල් ගෙදරකට උපරීම සීයි දැන් පණහයි. ඒකත් නහයිවල් කටවල් මූුණවල් වහගෙන යනකොට ඔය රූපලා වන්නේ දේවල්ල එහෙම පේන්නේ නැහැනි. මළගෙදරක අපි කිව්වා මේ නාඩගන්න නටන්න එපා. පහෝදාට වලදාගන්න. මේ වලදාග හරි පුච්චන්න හරි ගයින් එලියට ගන්න නැකැත් බලන්න අවශ්‍ය නෑ අපි කියන දේවල් ල බෑහුවේ නෑ. එතන මගුල් සක්කොලක් තිබනේ මළෙදරක. තිමේට මොකද නේ දැන් නැකතුත්නෑ මොනවත් නෑ පහුවදා වලදාගන්න. සමහර මළගෙවල් තියනවා දැක්කහම මැරෙන්න හිතනෝ. ඒ තරං මලමිනිය ලස්සනයි. ජීවත්වෙලා ඉන්නකට එහෙම සැලකිල් ලක් නෑ. ඉළඟට ලක්ෂ තුනක හතරක වටිනාකමක් තියෙන පෙට්ටියක තැපත් කලා තියෙන. අභිමානවත් අවසන් ගමනකට කියලා වාහනේ මසිඩිස් බෙන්ස් හැබැයි හස්. ඔය හසකේ ගියා කියලා මේ මලකඳ පනුව නොකා තියෙන්නේෙ නෑ.ඒවගේම ඔය හෝසකය ගියා කියලා ආර්ෂ්ඨායක මාර්ගය ඔයවාහනය යන්නෙත් නෑ. ඔය මලකඳ අරගෙන මොනවාහනේ ගියත් පයිංගියත් කරතියාගෙන ගියත් මේ ශරීරයට වෙන්නේ එකමදේ. හැබැයි අපි කොච්චර දේවල් කරනවාද කරන්නන්වාලේ හැමෝම කරන හින්දා. එනිසා පිංවතුන මුලින්ම බණට කියද්දි ඔබ සුනාතහන්න. බණට කියද්දි. බණට කියද්දිි ඔබ ඇහුවනම් ඔබට ස්බාදහමෙන් මේ තරන් දරුණු විදිහට කියන්නේෙ නේ. අපේ වැරැද්ද වනේ අපි දන්නවා මේක වැරදිී කියල දන්නවා. මේ නාඩගං ටිකක් කියල දන්නවා. මොනරා නටනට යන ගමනේ. ගමනාන්තය දක්වා යන්න මොන රට ගොඩක් පරක්කු වෙනවා. එවගේ ගිහි ජීවිත ගත කරන අපිට ක් පරක්වු වෙන්න පුළුවන් ගමනාන්තයට මොකදද හේතුව මේ අනවශ්‍ය නැටුන් ටිකාපි ඕනුවට වඩා ලංකර ගත්ත හින්දා. ජීවිතේ පැවැත්මට මේ දේවල් ඕන කරනවා අපින් වතුනි. දැම් බලන්නකු බොහොම පැහැදිලිව. බුදුජාණන් වහන්සේේ ගිරිමාණන්ද කියන සූත්‍රයේ දේශනා කලානය අපිට ලෙඩ හැදෙන හැටි. බලන්නකො විසම පරිහාරජා ආබාදා කියල සඳහන් වෙනවා එක තැනක ඔය සූත්‍රයේ, ලෙඩ හැදෙන්න්න පුළුවන් අපේ මේ ඇවතුම් පැවතුම් මොල විෂමතාවේ නිසා. අද බලන්නකො මේ රෝගයේ පැතිරෙන්න මූලික හේතුවම කක්ද. මිනිස්සුන්ගේ හැසිරීමේ වැරද්. අපිට තාම බැරි වුණා හරියට හැසිරෙන්නේ ගෙන ගන්න. අවුරුදු හැටපහකුත් පහුවවෙච්ච සමහරුන්ට තාමත් කෙසෙල් ගෙඩිය කාලා ලෙල්ල විසික් කරන්නේ කොහොමද කියනෙ එක දන්නේ නෑ. ඒකත් මහ පාරට බස් එකට නගින් අපි තාම පොර කනෝ හැබැයි පොරකාලා නැගල නැගල දොරකට හිටගන්නවා කොන්තුත්සර මහත්තයා කිය පුහම පස්සට යන්න කියලා මොකෙද කියන්න මල් ළඟ බහිනවා කියනවා. ලඟබහින මනස්සේ අන්තිමේට නගින් ඕන කියලවත් තරුම්ගන් අපේ මිනිසුන්ට තාම බැරි වුණා. එවගේම බණටිකක්ගහන්න ධර්මශාලාවකට එකතුවෙන්නේ කොහොමද ස්සල්ලා ඇවෙල්ල දොරකට ඉඳ ගන්නවා ආය කාටවත් ඇතුළට එන්න බෑ මේ පුංචි දේවල්. සමහර වෙලාවට මේ විදියට කියන්නත් ලංකාවෙන්න අපිට ලැජ්ජ හිතෙනවා නමුත් කියන්න හිතෙනෝ. අපේ රටේ තාමත් තැපැල් කතෝරේ. ස්පිරිතාලි මේ වගේ රාජ්‍යායතනවල දුම්රිය පලේ බස්පොලේ යකඩ බාර්ගහල තියෙනවන්. පිටරටවල් ඕන නම් මේ විදිහට යකඩ බාර්ගහල තියනෙ හරක්ට ඇඒ හරකට අකුරු තේරෙන්න්නෙත් නැහැ කියන දේ වටහල දෙන්නත් තමාරුයි. භාරික ගහල තියෙනවා වැට ගහල තියෙනවා හරි දැම්පෝලිමේ යන්න දැ තනකොල කන්න ඉළඟට වතුර බොන්න දැන් යකොහම ොම දිගටම හිල්ලා ගාලටයන්. අපත් එකනෙකා පිටිපස්ස එකනකා ඉන්න ඕනෙ කියන කාරණය මතක් කරන්න යකඩ වැටක් ගහලතමයි මිනිස්සුන්ට මේ දේ මතක් කරන්නේ. අපි කවදද මේ යකඩ වැට අයින් කරන්නේ අප අපි වටකරලතියෙන ඒ යකඩ වැට අයින් කරගන්න පුළුවන් මන සාදාගත්තොත්. අධ දෙක සෝදන්න කියනවා තත්පොර විස්සක් ලොක සෞඛ්‍ය සංවිධානයෙන් මතක් කළා හැපිබර් J2 කියන ගීතය දෙපා රක් කියන්න කියලා. අපි ටඩොඩ ලේසි ඉතිපි සෝගාතාව ටිකත් තාලෙට එක පාරක් කියන්න. අ දෙකත් හේදෙනවා බුදුගුණත් මෙනෙහි වෙනවා. තැන්තැන්වල කෙළගහන් එපා. තැන්තැන්වල අප ද්‍රව්්‍ය බැහැර කරන්න එපා. ද බලන්නක මාවරණය කියන එක අද ලංකාව තින ලොකුම ප්‍රශ්නයක් මේ කැලිකසල ප්‍රශ්නනි ලොකුමේ එක. ඉවතදාන මාස්ක මුවාවරණ. ඉළඟට මේක පාවිච්චි කරන හැටිත් බලන්නකු. නහයි කටයි වැහෙන්න දාගෙන එනවා. ටික වෙලාවක් යනකොට මෙ සෙනග තලේ පෞද්ගලික වාහනයක ප්‍රශ්නයක් නෑ. සෙනඟ ගැවසෙන තැනක. හිමීට ඔන්න නහයි විතරක් කැරන්න පාත් කරනවා තවකාතක් කතා කරනකොට ඔන්න බෙල්ලට තමයි මාස්ක දාලා තියන්නේ. සමාරු හිතාමතාම මූුණට එබිල කතා කරනව මාස්කෙ ගලෝල. එයා හිතනවා වෙන්න පුළුවන්. ඔබට රෝගයේ තිබනත් මම බයනෑයි රෝගයට කෙලයා හිතනවා වෙන්න පුළුවන්. නමුත් ඇතක කතාක නනිත්ත එක් එෙන හිතවත්තේ මේ මනුස යට තියෙනවත් දන්නේ. එමසා අපි හැම වෙලා එම මේ කියන සෞඛ්‍ය පුරුදු. අපි අනුගමනය කරනවා නම්. බොහොම ලේසියෙන් මේ තත්ත්වය පාලනය කරන්න පුළුවන්. හේතුව තමයි අපි කැමති නෑ මේ දේවල් අනු ගමනය කරන්න. අපි හරි පණ්ඩිතයි. සමහරු ඇඟ පුරා ොලේතියනයි ඕවන නියපුතුුවත් ක පන්නේ නියපුතු වලත් මොලේ නිපුතු කපපුහ ොලේ පොඩ අඩුවෙනවා. එහෙම හිතන් ඉන්න පිරිසක්වන්නවා. ඒ අඇත් එක්ක මේ ගමනයන් නහරි යමාරු. තමන් නිහතමානීවෙන්. තමන් තේරුම් අරගන්න.ඒවගේම මම හරි කියල හිතුවටකමක් නැහැ. මම, හරියටම හරි කියලා හිතන්නේ පා ඕක තමා තියෙන ලොකුම වැරැද්ද. ඒ නිසා මොනරෙක් වගේ නටනටා යන මේ ගමනිදී අපි දැනගන්න ඕනේ අපි කෞු්ද කියන කාරණාව. මම මගේ සීමාව නිසි විදිහට අවබෝධ කරගෙන. ඒ සීමාවෙන් ඔබ්බට යන්නේ නැතුව. ඒ සීමාව තුළ මට රජයට එවගේ නීතියට එ වගේම ධර්මයට සමාජ සම්මතයට යටත් වෙලා කටයුතු කරන්න සිද්ධ වෙනවා කියන එක අවබහෝධයෙන් යුක්තව මේ ගමනයන්න එතකොට බොහොම පහසුවෙන් ගමනාන්තය කරා ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. සබ්බ දානං ධම්මදානං ජිනාති. සියලු දාානයන්ට වඩා උතුම්මූධය ධර්මය දන්දීම සිද්ධ කලා. අද දවස්සෙදි මේේ ධර්මදානමේ පුුණ්‍ය කර්මයට. හලි අනුග්‍රහකත්වය දක්වන මෙ පින්වත් පිරිස්සගේ උතුම් බලාපොරොත්තු ප්‍රාත්ථනාවන් ඉෂ්ට සිද්ධ වෙන්නට එය අතන්ගේ නමින් මිය පරලෝ යන්ටේ දනාව වූ මෞ් දෙෙම පියාදිී නෑදෑ හිතවතුන් සහලේ පරම්පරාවේ ඥාතිහිතමිත්‍රාදීන්ගේ. භවගාමී ජීවිත සුවපත්වේවා යහපත්වේවා භවේ තුළ නිදුක්වෙලා නීරෝගි වෙ අවසන උතුම්මු නිවනින් සැනසීම ශාක්ෂාත් කර ගනිත්වා. එවගේම අපි සෑම සියලු දෙනාටමත්. මේ රෝගකාරකතත්ත්වෙන් ඉතාමත්ම ඉක්මණින් අත්මිදිලා මෙලොෝවශයෙන් ප්‍රාර්ථනී ආකාරයට ජීවත් වෙලා පරලෝක වශයෙන් භවගාමී ජීවිත සුවපත් වෙලා අවසනූතුන්මු නිවනිින් සැනසීම ශාක්ෂාත් කර ගැනීම පිණිසම මේ පුනිශක්තිය හේතුවේවා වාසනාවේවා. එවගේ එම ලෝකය ශාසනය අපවාරක්‍ෂා කරන සම්යයක් දෘෂ්ටිකූ සීලු දෙවිදේවන් වහන්සේලා ගේ. නිවන් පිණිසම මේපින් හේතුවේවා වාසනාවේවා කියල ප්‍රාර්ථනා කරගමු හැම කෙනෙකුටම තෙරුවන් සරණයි. මවුසාගොල්ල රතුනිලුම් නිවසේ පදිංචිවස්සිට දෙදහස් දාහත දෙසැම්බර පළමුුවනදින පරලොව සැපත් ඩල වීර රත්නපියණන්ට සහ, මියකිය පවුලේ අනිකුත් සියලුම ඥාතීන්ටද සුජීවත්ව සිටින, රුණාවතයේ දිස්සානායක මෑනියන්ටද මේ උතුම් ධර්මදානයේ පින් මහිමෙන් නිවන් මග අවබෝධ වේවායි ප්‍රාර්ථනාකිරීමේ අරමුණින් මෑණියන් ඇතුළු දූදරු මුණුපුරු මිනිපිරියන් විසින් අද දින මෙම වැඩ සටහනට දායකත්වය දක්වන ලති.